विदेशपद गिनेन्ने इशारा देवेंद्र उत्तर कोरिया में मिसाइल अत्तदाबेली में व्याप्रति एट एक्सत जातीन के संविधाने दैडी विरोधे उत्तर कोरिया नव रोकट कक्षगत किरीम एक्सत जातीन के संविधाने आरक्षक मंडले प्रतिपत्ति उल्लंघने किरीमक बव विदेश वार्ता पिनवादे दिदहस हाय वसरेदी सह दिदहस नवे वसरेदी द उत्तर कोरिया टेरहिव संबादक पेनवीन मियानुव मेवरद उत्तर कोरिया टेरहिव संबादक पेनवीम इडकट पवतिन बव विदेश वार्ता पिनवादे मियातर उत्तर कोरिया नव रोकट कक्षगत किरीमे प्रतिविपाक इद्रियेदी लेबिनुवेतैद दवल मंदिरय संधान कराई क्रीडा पुवत गिनेन्ने चतुक दिवाशन संचारक श्रीलंका कंडयम सह ऑस्ट्रेलिया अतर पवत्तुन टेस्ट क्रिकेट तरंग मालावे पलमु तरंगय हेट होबार्ट हीदी आरंभ वेनवा හෙටතරංගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි. තරංග පර්ණවිතාන වෙනුවට දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි. හෝබාට් තනතිරුව වේගපන්දු යවන්නන්ට උචිත බැවින් හෙටතරංගයේදී ශ්‍රී ලංකා පිලට වමත් වේගපන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදරද ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. තරංගයට මුහුණ දීම සඳහා තම කණ්ඩායම හොඳ මානසිකත්වයකින් පසු වන බවද ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ. මෙම තරංග සංචාරයෙන් පසු श्रीलंका क्रिकेट पिले नायकत्वेन इवत्वीमट महेल जयवर्धन तीरणे करात इंग्लंड इंडिया सीवन टेस्ट क्रिकेट तरंगे पलमु दिने अदाय नागपुर ही पैवत्तन तरंगे पलमु दिने निमवन विट तम पलमु निम क्रीडा करन इंग्लंड क्रीडकयो कडुलु पहक दबी लकुनु 199 क्रॉस करगेन सिटियह मैट प्रायर हा जे रूट नदवी कडुले रंदी सिटिती केविन पीटरसन लकुनु 73ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ඉෂාන්ත් ශර්මා හා රවින්ද්‍ර ජඩේජා කඩුලු දෙක බැගින් ලබා ගත්හ. තහ යතුරුපැදි දාවකයන්ගේ වාර්ෂික සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත් පැවැත්ුණා. සියට් හාස් ලාඩා එක්ව මෙවරත් සංවිධානය කළ සම්මාන උළෙලේ 3500 cc මෝටර රථ ශූරතා සම්මානය හිමි කර ගැනීමට දිනේෂ් දෙහෙරගොඩ සමත් වූ අතර 1600 cc අංශයේ ශූරතාව හිමි කරගත්තේ අශාන් සිල්වායි. යතුරුපැදි අංශයේ ශූරතා සම්මානය ගයන් සඳරුවන් හිමි කරගනිද්දී සුපර් මෝටර් යතුරුපැදි අංශයේ ශූරතා සම්මානය උදික ශ්‍රීමාල් මලවිගේ හිමි කරගත්තේය. සම්මාන ප්‍රදානය සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ඒ සමගින් ක්‍රීඩා පුවත් නිමාවට පත් වෙනවා. රාත්‍රී 7 ප්‍රධාන සිංහල පුවත් විකාශය මිනිමයි. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. දැන් එක්වන්න විමසුම විශේෂාංගයක් සමගින්. අයිබෝවන්